සුබ දවසක් ඔයාලා හැමෝටම UD සිනමා YouTube channel එකෙන් අද ඔයාලා මුණගැහෙන්න ආවේ ටිකක් වෙනස් විදිහේ movie එකක් අරගෙන. මුදල් කියන දේ ජීවිතයට කොතරම් වැදගත්ද? ඒත් අසීමිත විදිහට මුදල් වලට තණ්හා වීම නිසා මොනතරම් දේමල් අහිමි වෙන්න පුළුවන්ද කියලා ඉගෙන ගන්න හොඳම අදහසක් ගන්න පුළුවන් විදිහේ movie එකක් තමයි 2020 release වුණ අනගනාවෝ අතාඩි කියන තෙලිඟු movie එක. मे मूवी एक 1980 वर्षे सिधु सत्य सिधुवीम कसुरे तमय निर्माण वेला तीन मूवी एक पटान गद्य अपिट पेन्नवा पूजगे के देशनया एक टैवी तीन एक ज्ञानुलामी मे ज्ञानुलामी आगे नाम मालिका यागे अम्मा ताता याट आदरेट कथाकराने मालिकेला मालिका टिका खट सैर खाटवाद बाय नती तमंट ओने विधिर जीवत्वेन केने මල්ලිකාට මෙතනට වෙලා පිළිවෙඩ මේ කතාව අහගෙන ඉන්න බැරි නිසාම මල්ලිකාගේ අම්මා මෙයාට කියනවා ගෙදර යමු කියලා. මෙයාලා ගෙදර යන ගමන් කතා කර කර යන්නේ. මල්ලිකා එයාට වයස යනවා තවමත් කසාදයක් කරගන්න බැරි වුණ එක ගැන ගොඩක් කනගාටු වෙමින් ඉන්නේ. එයාට තාම කසාදයක් කරගන්න බැරි වුණ එකට අම්මයි තාත්තයිත් වග කියන්න ඕනේ කියලා මල්ලිකා අම්මට ඇනුම් පද කියනවා. එයා කියන වචන මල්ලිකාගේ අම්මට පිහි ඇනුම් පාරවල් වගේ හිතට වදිනවා. ඒත් මල්ලිකාගේ අම්මත් මේ ගැන ගොඩක් හිත අමාරු වෙමින් ඉන්නේ. රෑම යාලා නිදා ගන්න හදද්දි හදිසියෙම ගේ ළඟට වාහනයක් එනවා. නිදාසේ නිදා ගන්නවත් නැහැ කියලා බැන බැන මල්ලිකා කවුද ආවේ කියලා බලනවා. මල්ලිකාගේ අම්මා වින්නපු කාන්තාවක්. දරුවා ලැබෙන්න හදිස්සි වෙලා ඒ පලාති කට්ටියක් මෙයාලගේ ගෙදරට එනවා. අම්මා මල්ලිකාට පෙකිනේ කපන්න පිහලා ඇස්ති කරන්න කියලා ගිහින් වතුර එකක් රත් වෙන ලිපේ තියෙනවා. මල්ලිකාගේ තාත්තා හොඳටම බීලා ඇවිත් එළියේ වැටිලා ඉන්නේ. මල්ලිකාගේ අම්මගේ උදව්වෙන් ඒ ගෑනු කෙනා දරුවා බිහි කරනවා. මල්ලිකා කියනවා යා පිරිමි දරුවෙක් එයාට අම්මගේ හැඩරුව පිහිටලා තියෙනවා එහෙම පිරිමි දරුවෙකුට අම්මගේ හැඩරුව ලැබෙන එක වාසනාවක් කියලා මල්ලිකාගේ අම්මා ඒ දරුවා වඩාගෙන ඉද්දිත් මොකද්දෝ ලොකු කල්පනාවකට වැටෙනවා මල්ලිකාගේ අම්මා මොකක්දෝ ලොකු හිතරිදීමකින් ඉන්නවා කියලා පේනවා ඊළඟ සිද්ධියෙන් අපිට පෙන්නනවා එක අන්ධ වෙලෙන්දෙක් ඒ පලාතේ ගඟක් ළඟින් යද්දි එයාගේ කකුල් වලට යමක් පටලැවෙනවා ඒ සපත්තු දෙකක් කියලා එයා අල්ලලා බලලා අඳුර ගන්නවා එතන දව සූට්කේස් දෙකකුයි පොඩි බෑග් එකකුයි ඇඳුම් වගේකුයි තියෙනවා. මේ සූට්කේස් දෙක දම්වැලක් දාලා ගහකට බැඳලා තියෙනවා. මේ වෙලෙන්ද එතන ඉන්නේ කවුද කියලා බලන්න කීප සැරයක් කතා කරනවා. ඒත් කිසිම කෙනෙක් උත්තර දීපු නැති නිසා මෙයා හිතන්නේ කවුරු හරි කෙනෙක් ජීවිතේ එපා වෙලා මැරෙන්න කියලා හිතාගෙන හැමදේම මෙතන දාලා ගඟට පැනලා කියලා. මෙයා හයියෙන් කැහැ ගාලා කට්ටියගෙන් උදව් ඉල්ලනවා. මේ සද්ද ඇහිලා ගඟේ හිටපු කෙනා මෙයා ළඟට ඇවිත් අහනවා මොකද කෑ ගහන්නේ කියලා. මේ වෙලෙන්ද කියනවා මැරෙන්න හිතාගෙන වතුරට පනින්න ඇති කියලා හිතලා කෑ ගැහුවේ කියලා. එතකොට මේ තරුණයා කියනවා වතුරේ හුස්මාල්ලගෙන ඉන්න යෝගා එකක් කරන ගමන් හිටියේ ඒකයි කතා කරනව ඇහුනේ නැත්තේ කියලා. වෙලෙන්ද මේ තරුණයාගෙන් අහනවා මොන ගමේ කෙනෙක්ද කියලා. මේ තරුණයා කියනවා කොයි ගමක්වත් මගේ නෙමේ හැම ගමක්ම මගේ මේ වගේ ස්වභාව ධර්මයේ භුක්ති විඳින ගමන් ගමක් ගමක් ගානේ යනවා කියලා. මේ තරුණයාගේ නම ශ්‍රීනිවාස්. මේ තරුණයා ඒ වෙලෙන්දගේ ලස්සන බටනලා වාදනයකුත් අහනවා. මේ අතරේ මල්ලිකාගේ ගෙදරට සාත්‍තර කාරයෙක් එනවා. මල්ලිකාගේ අම්මයි තාත්තයි මිදුලේ පුළුන් වගේක් සුද්ධ කරන ගමන් ඉන්නේ. ඒ සාත්‍තර කාරයා මෙයාලට කියනවා එයාලගේ ගෙදරට ලක්ෂ්මී දේවියන්ගේ බැල්ම වැටිලා තියෙන්නේ කියලා. ඒත් මේ දෙන්නා මේ සාත්‍තර කාරයා කියන දේ ගණන් ගන්නේ නැතුව එයාට කියනවා යන්න කියලා. සාත්‍තර කාරයා කියනවා දේවියන් ඔයාලට වරමක් දෙයි ඒ වරම ශාපයක් විදියට වෙනස් කරගන්න එපා කියන්නයි ආවි කියලා. මල්ලිකා ඇවිත් මේ සාත්‍තර කාරයාට බැනලා යාව එලව ගන්නවා. මේ වෙලාවේ තමයි ශ්‍රීනිවාස් මෙතනට එන්නේ. ශ්‍රීනිවාස් මෙතනට ඇවිත් එයාලගෙන් අහනවා වතුර ටිකක් බොන්න පුළුවන්ද කියලා. මල්ලිකාගේ තාත්තා ශ්‍රීනිවාස්ට එන්න කියනවා. ශ්‍රීනිවාස් ගෙදරට ඇතුල් වෙන තැන තියෙන පුටුවක වාඩි වෙලා වතුර බොනවා. මල්ලිකාගේ අම්මා ශ්‍රීනිවාස්ගෙන් විස්තර අහනවා. ශ්‍රීනිවාස් මෙයාලට එන ගමන් කෝවිලෙන් දුන්න ප්‍රසාදම් දෙනවා. මල්ලිකාගේ අම්මා මුලින්ම ඒවා ගන්න කැමති වෙන්නේ නැහැ. ඒත් මල්ලිකාගේ තාත්තා ගන්න කියපු නිසා එයා ඒක ගන්නවා. ශ්‍රීනිවාස් මල්ලිකාගේ අම්මට අම්මා කියලා කතා කරනවා. ශ්‍රීනිවාස් මෙයාලගේ නහනවා හොඳටම මහන්සි එහා ගමට යනකොට ගොඩක් රෑවේ අද මෙහෙ නවතින්න පුළුවන්ද කියලා. මල්ලිකාගේ තාත්තා ශ්‍රීනිවාස්ට බනිනවා ගිමන් හරින්න ඉඩ දුන්නම නිදා ගන්නත් අහනවා කියලා. මල්ලිකාගේ අම්මා කියනවා අපි ගොඩක් දුප්පත් පවුලක් ඔයා එළි වෙනකන් ඇවිද්දොත් අල්ලපු ගම හම්බ වෙයි. එහෙදි වාට ඕන කරන හැම දෙයක්ම ලැබෙයි කියලා. ඒ ශ්‍රීනිවාස් කියනවා වැඩිය දේවල් කිසි දෙයක් ඕන නැහැ. ඔයාලා කන දෙකින් ටිකක් දෙන්න මෙතන එළිය නිදා ගන්නම් කියලා. ශ්‍රීනිවාස්ගේ කරදරේ නිසාම මෙයාලා මල්ලිකාගෙන් අහලා ශ්‍රීනිවාස්ට ගෙදර ඉන්න දෙන්න කැමති වෙනවා. ශ්‍රීනිවාස් එදා මේ ගෙදර නවතිනවා. ශ්‍රීනිවාස් ඇඳුම් මාරු කරගෙන එළියට එද්දි මල්ලිකාගේ තාත්තා ගෙදර බිත්තිවල ගොම ගාන ගමන් ඉන්නේ. මල්ලිකායි අම්මයි රෙදි හොදනවා. ශ්‍රීනිවාස් මල්ලිකාගේ තාත්තට තේ හදන්න බඩු ගේන සල්ලි දෙනවා.
මල්ලිකා තාත්තට කියනවා ඉතුරු සල්ලි වලින් යාර දොඩම් ටොෆි ගේන්න කියලා. මල්ලිකාගේ කතාවට ශ්‍රීනිවාස්ට hina යනවා. මල්ලිකා එළදෙනගෙන් කිරිදවදව ඉන්න තැනට ශ්‍රීනිවාස් එනවා. ශ්‍රීනිවාස් මෙතන තිබුණ පොඩි බයිසිකලයක් දකිනවා. එයා ඒකේ නලාව ගහනවා. එතන තිබුණ හරඹ කරන ලී උපකරණයක් අරගෙන ශ්‍රීනිවාස් කරකව කරකව ඉන්නවා. මල්ලිකා ආසාවෙන් ශ්‍රීනිවාස් දිහා බලාගෙන ඉන්නවා. මල්ලිකාට ශ්‍රීනිවාස් ගැන කැමැත්තක් ඇති වෙනවා. මෙයා ශ්‍රීනිවාස් දිහා හොරෙන් බලනවා. මල්ලිකා තේ හදලා ශ්‍රීනිවාස්ට ගෙනත් දීලා එයාට කතා කර කර ඉන්නවා. ශ්‍රීනිවාස් තේක ගොඩක් රහයි කියලා වර්ණනා කරනවා. මල්ලිකා මේ වෙලාවේ ශ්‍රීනිවාස් දිහා අමුතු විදිහට බලනවා. මේ වෙලාවේ මෙයාලගේ ගෙදරට කෙනෙක් එනවා. එයා ඇවිත් කෑ ගහනවා. මල්ලිකාගේ අම්මා මල්ලිකාට එන්න කියලා ශ්‍රීනිවාස්ට කියනවා උතනටම වෙලා ඉන්න කියලා. මෙයාලගේ පුද්ගලයාගෙන් ණයට සල්ලි වගේක් අරගෙන. ඒක ගෙවා ගන්න බැරුව මෙයාලගේ ඉඩම් මේ පුද්ගලයාට උගස් තියලා. එදා ඉඳන් ඒ හේනේ වැඩ කරන්නේ මල්ලිකාගේ තාත්තයි අම්මයි. කලින් දවසේ හේනට ගිහින් නැහැ කියලා තමයි මෙයා ඇවිත් කෑ ගහන්නේ. මේ පුද්ගලයා ගියාට පස්සේ ශ්‍රීනිවාස් මෙයාලා ඉන්න තැනට ඇවිත් අහනවා එයා ආපු කෙනා කවුද කියලා. මල්ලිකාගේ තාත්තා කියනවා කාලෙකට කලින් එයාලා හොඳට ජීවත් වුණා. මේගේ යක්කර නාමයක ගොවිපලකුයි තිබුණා. ඒත් එකපාරටම වගා විනාශ වුණා. ලෙඩ දුක් හැදෙන්න ගත්තා. ඉතින් අතේ තිබුණ හැම සල්ලියක්ම වියදම් වුණා. අන්තිමේදී ණය ගන්න වුණා කියලා. ගත්ත ණය වලට පොලිය ගෙවා ගන්න බැරුව ගේයි ගොවිපලයි දෙකම මේ මිනිහට උගස් තිබ්බා. දැන් මේ ගොවිපලේම කුලී වැඩ කරනවා කියලා. ශ්‍රීනිවාස් ටිකක් කල්පනා කරලා ගේ ඇතුළට ගිහින් එක සූට් කේස් එකක් අරගෙන එනවා. ඇවිත් මල්ලිකාගේ අම්මගෙන් අහනවා යාළගේ කරදර ඉවර වෙන්න නම් කොච්චර සල්ලි ඕනද කියලා. මල්ලිකාගේ තාත්තා කියනවා 25000කුයි 35000ක පොලියකුයි ඕන වෙනවා කියලා. ශ්‍රීනිවාස් අර සූට් කේස් එක අරලා මෙයාලට පෙන්නනවා. ඒකේ තියෙන දේවල් දැකලා හැමෝම පුදුම වෙනවා. පවුම් ගානක රත්තරණුයි සල්ලි මිටි වගේකුයි ඒ සූට් කේස් එක ඇතුලේ තියෙනවා. මල්ලිකාට ඒ සදාහ ගන්න බැරි වෙනවා. එයාට ඒ සල්ලි රත්තරන් වලට ලොකු ආශාවක් ඇති වෙනවා. ඒත් මල්ලිකා ශ්‍රීනිවාස්ට කියනවා අපිට කරදර තියෙනවා කියලා කිව්වට කවුරුවත් ඔයාගෙන් හිඟමන් ඉල්ලුවේ නෑ කියලා. එතකොට ශ්‍රීනිවාස් කියනවා වැරදියට හිතන්න එපා මං අනාථෙක් වෙලා මෙච්චර සල්ලි හම්බ කරා. සල්ලි කියන්නේ එච්චර ලොකු දෙයක් නෙමෙයි. අද මගේ ළඟ තියෙනව හෙට ඔයාගේ වෙන්න පුළුවන්. මහන්සි වුණොත් ඔයාලටත් මේ වගේ සල්ලි හොයන්න පුළුවන්. මේ ඔක්කොම දේවල් ඔයාලට දෙන්න නෙමෙයි පෙන්නුවේ. මට පුළුවන් වුණා නම් ඔයාලටත් පුළුවන් කියන එක තේරුම් කරන්නයි මේ ටික පෙන්නුවේ කියලා. ඒ වෙලාවේ වහලේ හිටපු හුණෙක් මල්ලිකාගේ උරහිසට වැටිලා ශ්‍රීනිවාස්ගේ අතට වැටෙනවා. මල්ලිකාගේ අම්මා දෙන්නටම කියනවා හුණෙක් ඇඟට වැටෙන එක අසුබ දෙයක් ගිහින් නා ගන්න කියලා. මල්ලිකාට නාද්දිත් මතක් වෙන්නේ ඒ රත්තරන් බඩු ටික. එයාට මැවිලා පේනවා එයා ඒ රත්තරන් බඩු දාගෙන ලස්සනට හැඩ වෙලා ඉන්නවා. මෙයාට ශ්‍රීනිවාස්වත් මැවිලා පේනවා. එකපාරටම අම්මා ඇවිත් කතා කරනවා පෑ ගණන් නාන්න කිව්වේ නෑ කියලා. අම්මා මල්ලිකාට කියනවා තාත්තයි මායි හේනට යනවා ගිහින් එනකම් පරිස්සමට ඉන්න කියලා. මල්ලිකා ගේ ඇතුළට එද්දි දකිනවා ශ්‍රීනිවාස් කණ්ණාඩිය ළඟට වෙලා කොණ්ඩෙ පීර පීර ඉන්නවා. මෙයා ශ්‍රීනිවාස්ට කියනවා හුණෙක් වැටෙනවා කියලා කලින් දන්නව නම් වතුර එකක් රත් කරලා තියෙනවා. ඔයාට සීතල වතුර පුරුදු නැතුව ඇති කියලා. ශ්‍රීනිවාස් කියනවා එහෙම දෙයක් නෑ යනේනකොට හම්බ වෙන ඕනම තැනකින් එයා නා ගන්නවා කියලා. මල්ලිකා මෙයාට කියනවා පෙනුමට තදෙක් වගේ හිටියට හිත හොඳ කෙනෙක් වගේ කියලා. ශ්‍රීනිවාසුත් මල්ලිකාට කියනවා ඔයත් එහෙම තමයි වචන රළු වුණාට පෙනුමෙන් ලක්ෂ්මි දෙවියෝ වගේ ඉන්නවා කියලා. මල්ලිකා කියනවා බොරු කියන්න එපා ලක්ෂ්මි දෙවියෝ වගේ නම් රත්තරන් ගොඩක් දාගෙන ඉන්න ඕනේ ඒත් මගේ කරේ මාලයක්වත් නැණි කියලා. එතකොට ශ්‍රීනිවාස් කියනවා යා ළඟ තියෙන රත්තරන් බඩු ටික දාලා බලන්න කියලා. මල්ලිකා එපා කියලා එතනින් ගිහින් ආයෙමත් ඇවිත් ශ්‍රීනිවාස්ට කියනවා එකපාරක් දාගෙන බලන්න ආසයි කියලා. ශ්‍රීනිවාස් රත්තරන් බඩු ටික අරන් ලෑස්ති කරනකොටත් මල්ලිකා ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. එකපාරටම මල්ලිකා කෑ ගහනවා. ශ්‍රීනිවාස් අහනවා මොකද උනේ කියලා. මල්ලිකා කියනවා කටුවක් ඇනුණා ඒක රිදෙනවා කියලා. ශ්‍රීනිවාස් කොතනද කියලා අහුවම මල්ලිකා හෙමින් හෙමින් එයා ළඟට ඇවිත් සරාගී විදියට හැසිරෙන්න හදනවා. ඒකට ශ්‍රීනිවාස්ට තරහ යනවා. එයා මල්ලිකාට ගහන්න හදලා බොහොම අමාරුවෙන් එක නවත්ත ගන්නවා. ශ්‍රීනිවාස් මල්ලිකාට බයිනවා ලැජ්ජ නැද්ද මෙහෙම කරන්න කියලා. මල්ලිකා අහනවා එයා මොනවද කළේ කියලා. ශ්‍රීනිවාස් කියනවා කරන්න ඕන දේවල් කරලා දැන් බොරුවට මොකද කළේ කියලා අහනවා කියලා. එයා ශ්‍රීනිවාස් දිහා බලන විදිහත් අමුතුයි කියලා. එතකොට මල්ලිකා කියනවා රත්තරන් බඩු දාලා බලන්න ඉල්ලපු නිසා ලෝභ හිතලා එයාට බොරුවට දොස් කියනවා කියලා. මල්ලිකා ශ්‍රීනිවාස්ට බැනලා මෙතනින් යනවා. ශ්‍රීනිවාස් මල්ලිකාට බැනපේකට එයාගෙන් සමාව ඉල්ලනවා. මල්ලිකා කියනවා ඒකට කමක් නැහැ ඒකෙන් එයා හොඳ කෙනෙක් කියලා දැනගත්තා කියලා. මල්ලිකාගේ අම්මයි තාත්තයි ගෙදර එනවා. මල්ලිකාගේ අම්මා ශ්‍රීනිවාස්ගෙන් අහනවා රෑට බත්ගුඩි හදන්නම් කනවද කියලා. ශ්‍රීනිවාස් හා කියලා ආපහු මල්ලිකාගේ අම්මට කියනවා එයාගේ අතින් හදපු කුකුල් මස් කරියක් කන්න ආසයි කියලා. මේක ඇහිලා මල්ලිකාගේ තාත්තා කියනවා එහෙම ඉල්ලුවා කියලා දෙන්න මේක හෝටලයක් නෙමෙයි එච්චර දේවල් කරන්න වත්කමක් යාලට නෑ කියලා. ශ්‍රීනිවාස් කියනවා හදන්න යන වියදම යා දෙන්න මේ ගැන වද වෙන්න එපා කියලා. ශ්‍රීනිවාස් මල්ලිකාගේ තාත්තගෙන් අහනවා කීයක් ඕන වේද කියලා.
එයා 20ක් විතර ඇති කියලා කියනවා. ශ්‍රීනිවාසයාට 200ක් දීලා කියනවා කුකුල් මස් කරියකට ඕන කරන දේවල් අරගෙන ඉතුරු සල්ලි වලින් එයාට ඕන දේ ගන්න කියලා. මල්ලිකාගේ අම්මා ශ්‍රීනිවාස්ගෙන් සල්ලි ගන්න අකමැති වුණත් එයා ඉල්ලන නිසා ඒක හදලා දෙන්න කැමති වෙනවා. මල්ලිකාගේ තාත්තා ශ්‍රීනිවාස් 20ක් කිල්ලුවාම 200ක් දීපයක් ගැන කියව කියව යද්දි මල්ලිකාට මේක ඇහෙනවා. මල්ලිකාට ඒ වෙලාවේ මැවිලා පේනවා එයා සල්ලි ගොඩක් මැද ඉන්න විදිහ. එයාට මතක් වෙනවා සාත්‍ත්‍ර කියන්නේ යාලට වරමක් ලැබෙනවා කියලා කියපු කතාව. මල්ලිකා කුකුල් මස් කරියට මිරිස් සම්බරන ගමනොත් මේ ගැන කල්පනා කරනවා. එයා අම්මට කියනවා එයාට හිතෙනවා මේ සල්ලි ශ්‍රීනිවාස් මහන්සියෙන් හම්බ කරපුවා නෙමෙයි එයා හොරකම් කරපුවා කියලා. මල්ලිකාගේ අම්මා මල්ලිකාට බයිනවා එයාට ඇහේ කියලා. මල්ලිකා කියනවා ඇහෙන විදියක් නෑ එයා එළියට ගියා කියලා. අම්මා මල්ලිකාගේ නහනවා ඇයි එහෙම හිතන්නේ කියලා. මල්ලිකා කියනවා මහන්සියෙන් හම්බ කරපු සල්ලි නම් මේ විදියට වියදම් කරයිද කියලා. මල්ලිකා අම්මට කියනවා එයා ළඟ තියෙන සල්ලි රත්තරන් බඩුයි අපේ කරගන්න ඕනේ කියලා. අම්මා මල්ලිකාට කියනවා ඔයාට මොකෙක් හරි යකෙක් වැහිලා කියලා. මල්ලිකා කියනවා ඕ මට ආශාව කියන හොල්මන වැහිලා ඔයාට නම් මොකද මට තාම කසාදයක්වත් කරගන්න බැරි වුණා කියලා. මල්ලිකා කියනවා මේ හැම දෙයකටම විසඳුම එයාව මරලා එයා ළඟ තියෙන දේවල් ගන්න එක කියලා. මල්ලිකාගේ තාත්තත් මේ කතාව අහගෙන ඉන්නවා. එයාත් වෙන කරන්න දෙයක් නැති නිසා මල්ලිකා කියන දෙයට කැමති වෙනවා. මල්ලිකාගේ තාත්තා මෙයාලට කුකුල් මස් සොයන්න කියලා එයා ටවුමට යනවා. මල්ලිකාගේ තාත්තා මෙයාලට කියලා යන්නේ යාටත් කන්න දීලා ඔයාලට ටිකක් කාලා නිදාගන්න ඉතිරි වෙන්න ඕන දේවල් එයා කරන්නම් කියලා. මල්ලිකාගේ තාත්තා බාර් එකට ගිහින් ශ්‍රීනිවාස් දීපු සල්ලි වලින් බොනවා. මේ අතරේ අම්මයි මල්ලිකයි ශ්‍රීනිවාස්ට කෑම හදනවා. ශ්‍රීනිවාස් මෙතනට ඇවිත් මෙයාලා එක්ක කතා කර කර ඉන්නවා. මල්ලිකාගේ තාත්තා බොන බාර් එකේ අයිතිකාරයාගේ පුතා මල්ලිකාගේ තාත්තට කියනවා ඒ දෙන ඔට්ටුවක් කැල්ලුවා තාත්තා කියනවා ඔයා හිටේ ඉඳන් බොන්නේ නැහැ කියලා ඒත් මං කියනවා බොනවා කියලා. මල්ලිකාගේ තාත්තා කියනවා මං දන්නවා ඔයාලා කරන්න හදන්නේ මොකද්ද කියලා මොනව හරි කියලා මාව අවුල් කරලා මගේ වෙරි බස්සලා තව වැඩිපුර පොවන්න හදන්නේ කියලා. මෙයා කියනවා ඒත් අදේ වැඩේ හරියන්නේ නැහැ එයා වැදගත් වැඩක් කරන්න ඉන්නේ කියලා. ඒ නිසා අද එයා අඩුවෙන් බොන්න තීරණය කළා කියලා. එහෙම කිය කිය මල්ලිකාගේ තාත්තා තව තව දාගෙන බොන්න ගන්නවා. මල්ලිකායි අම්මයි උයන ගමන් ඉද්දි ගෑනු කෙනෙක් ඇවිත් මෙයාලට කියනවා හෙට නායිඩු මහත්තයාගේ කෙතේ අස්වැන්න නෙලනවා හොඳ කුලියක් දෙනවලු ඔය අයිදුවයි දෙන්නත් වැඩට එන්න කියලා. අම්මා එන්නම් කියලා කිව්වම මල්ලිකා කියනවා හෙට ඉඳන් අපි වැඩට එන්නේ නැහැ කියලා. මේක ඇහිලා ශ්‍රීනිවාස් කියනවා එයා හෙට ඉන්නේ නැහැ එයා ගැන හිත වැඩට යන්නේ නැතුව ඉන්න එපා කියලා. මල්ලිකා යාටම කියා ගන්නවා ඔයා ඉන්නෙත් නැහැ අපිට ආයෙ වැඩ කරන්න යන්න වෙන්නෙත් නැහැ කියලා. මල්ලිකාගේ තාත්තා හොඳටම වෙරි වෙන්න බොනවා. මල්ලිකා තාත්තා එනකම් බලාගෙන ඉඳලා අම්මට කියනවා එයා ඒ කියලා විශ්වාසයක් නැහැ අතර සල්ලියක් හම්බුණානේ හොඳට බීලා කොහේ හරි වමනේ දාගෙන නිදි ඇති කියලා. මේ අතරේ මල්ලිකාගේ තාත්තට හීනෙන් පේනවා මල්ලිකා ගල්ලින්නක් අරන් ගිහින් ශ්‍රීනිවාස්ට අනින්න හදද්දි එයා ආපහු ඒකෙම මල්ලිකාට අනිනවා. ඒත් මෙයා හිතනවා එච්චර දෙයක් කරන්න තරම් මෙයාගේ ගෙදර අයට ධෛර්යයක් නැහැ කියලා. මෙයා තවත් බොනවා. ශ්රීනිවාස් එයාගේ ඩයිරිය ලියන ගමන් ඉන්නේ. ශ්‍රීනිවාස්ට කුකුරුමස් කරිය කන ලොකු ආශාවක් තියෙනවා. මල්ලිකාගේ අම්මා කියනවා බත්තු වෙනවා ඉක්මනට බෙදලා දෙන්නම් කියලා. මල්ලිකාගේ අම්මට කියනවා තාත්තා එනකන් ඉඳලා හරියන්නේ නැහැ කරන දේක් අපිටම තමයි කරන්න වෙන්නේ කියලා. මල්ලිකා කියනවා එයාගේ මරණය අපේ අතින් වෙන්න ඕනේ කියලා ලියවිලා තියෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම අතේ ලේ ගා ගන්න වෙනවා කියලා. මල්ලිකාගේ අම්මා කියනවා අතේ ලේ ගා ගන්නේ නැතුව විෂ බෙහෙතක් දීලා එයාව මරමු කියලා. මල්ලිකාගේ අම්මා ගිහින් විෂ ගස් වර්ගයක් හොයාගෙන ඇවිත් ඒ කාමරවල කුකුල් මස් එකට කවලම් කරනවා. ඒත් එයා ඒ දේවල් ගොඩක් අකමැත්තෙන් කරන්නේ. මෙයාලා කෑම බෙදලා ශ්‍රීනිවාස්ට කන්න දෙනවා. මේ වෙලාවේ පොලිසියෙන් මෙයාලගේ ගෙදරට එනවා. මේ දෙන ගොඩක් බය වෙනවා. ශ්‍රීනිවාස් අත හොදන්න එළියට ගිහින් ඉන්නේ. අම්මා ඇවිත් ශ්‍රීනිවාස්ට කියනවා ටික වෙලාවක් ඔතනට වෙලා ඉන්න එයා කියනකන් එන්න එපා කියලා. ගෙදරට කට්ටියක් ආවා මේ වෙලාවේ ඔයා ඉන්නවා කියලා දැක්කොත් එයාලා වෙන මොන හරි හිතයි කියලා. පොලිසිය අය කියනවා ළඟ ගෙදරකට හොරෙක් පැනලා මේ පැත්තටත් ආවද කියලා බලන්න ආවේ කියලා. මල්ලිකාගේ අම්මා කියනවා එහෙම කවුරුවත් ආවේ නැහැ කියලා. මේ පොලිසිය අයට කුකුල් මස් කරිය සුවඳ ඇවිත් මෙයාලගෙන් අහනවා මොකද්ද ඒ සුවඳ කියලා. ඒ කුකුල් මස් කරිය සුවඳ වෙන්නේ නැති කියලා අම්මා කිව්වම් පොලිසිය අය අහනවා රහ බලන්නවත් එන්න කියන්නේ නැද්ද කියලා. මල්ලිකාගේ අම්මා වෙන කරන්න දෙයක් නැති නිසා මෙයාලට කන්න එන්න කියනවා. ශ්‍රීනිවාස්ට ලෑස්ති කරපු කෑම එක පොලිස් නිලධාරියෙක් කන්න හදනකොට අම්මා ඒක ඉඳුල්ලා තියෙන්නේ කියලා එයාගෙන් ඒක ඉල්ලගෙන අලුත් එකක් අරන් එන්නම් කියලා ඒක අරගෙන කුස්සියට යනවා. මල්ලිකාගේ අම්මා ගොඩක් කලබල වෙලා ඉන්න නිසා එයාගේ අතින් ශ්‍රීනිවාස්ට බෙදපු කෑම එක බිමට වැටෙනවා. පොලිස් නිලධාරියෙක් මෙයාගේ නහනවා මොකද ඔච්චර කලබලෙන් ඉන්නේ කියලා. මල්ලිකාගේ අම්මා කියනවා අත ලිස්සුවා කියලා. පොලිසිය අය කන අතරේ මෙයාලගේ බල්ලාර බිම වැටුණු බත් ටික කනවා. පොලිසිය අය කාලා ගෙදරින් එළියට එනකොට මෙයාලගේ බල්ලා දොර ළඟ නිදාගෙන ඉන්නවා. මල්ලිකා කියනවා ඌ එහෙම තමයි කාපු ගමන් නිදා ගන්නවා කියලා. මල්ලිකා බලද්දි ශ්‍රීනිවාස්ගේ වසදාපු බත් එක කාලා බල්ලා මැරිලා.
මල්ලිකා බල්ලව වල දානවා. අම්මා ආයම ශ්‍රීනිවාස්ට කැමල ඇස්ටි කරලා දෙනවා. ශ්‍රීනිවාස් වර්ණනා කර කර කැම ටික කනවා. ශ්‍රීනිවාස් කාලේ ඉවර වෙලා මල්ලිකාගේ අම්මට වඳිනවා. මල්ලිකාට තේරෙනවා අම්මා ශ්‍රීනිවාස්ට දෙවෙනි පාර දීපු බත් එකට වස කලවම් කරලා නැහැ කියලා. ශ්‍රීනිවාස් යාගේ ඩයරි එකක් තියාගෙන නිදාගෙන ඉන්නවා. මල්ලිකා අම්මට බනිනවා තමන්ගේ දුවට වඩා ආගන්තුකයෙක්ගේ පණ ලොකු වුණා කියලා. අම්මා කියනවා බල්ලා මැරුණු විදිය දැකලා බය හිතුණා විෂ කලවම් කරපු බත් බෙදන්න හිතුනේ නැහැ කියලා. මල්ලිකාගේ තාත්තා හොඳටම බීලා ඉන්නේ. එයා තවත් බෝතලයක් ඉල්ලනවා. ඒ කඩේ වැඩ කරන කොල්ලා මල්ලිකාගේ තාත්තා ළඟට ඇවිත් අහනවා අද දවල් ඔයාලගේ ගෙදරට කෙනෙක් ආව නේද කියලා. මල්ලිකාගේ තාත්තා අහනවා ඔයා කොහොමද ඒක දන්නේ කියලා. එතකොට තමයි කඩේ කොල්ලා කියන්නේ ශ්‍රීනිවාස් කියන්නේ මීට අවුරුදු ගානකට කලින් ගෙදරින් පැනලා ගියපු එයාලගේ පුතා කියලා. ශ්‍රීනිවාස් ගමට ආවම මුලින්ම මේ කඩේට ඇවිත් මෙයාලට කියලා තියෙනවා එයා සුබ්බయ్యගේ පැනලා ගිය පුතා කියලා. ඒත් එයා මේක ගෙදරායිට කියනකන් ඒක කාටවත් කියන්න එපා කියලා. ඒ කතාව ඇහුවම මල්ලිකාගේ තාත්තට මොනවද කරන්න ඕන කියලා හිතාගන්න බැරි වෙනවා. මේ අතරේ මල්ලිකා ශ්‍රීනිවාස්ව මරන්න පිහියක් අරගෙන එනවා. අම්මා කියනවා ඒක ගන්න එපා ඒ පෙකිනිය කපන පිහිය කියලා. මල්ලිකා කියනවා ඒකෙන් තමයි කුකුලවත් කැපුවේ කියලා. අම්මා මල්ලිකාව නවත්තන්න හදනවා. මල්ලිකා කියනවා අතාරියේ නැත්තම් එයා මැරෙනවා කියලා. අම්මා මල්ලිකාගේ අත අතාරිනවා. මල්ලිකාගේ තාත්තා බයිසිකලෙත් අරගෙන වේගෙන් ගෙදරට එනවා. මල්ලිකා ශ්‍රීනිවාස් නිදාගෙන ඉන්න තැනට ගිහින් ශ්‍රීනිවාස් කටයාගේ සාරි පොටෙන් වහලා ශ්‍රීනිවාස්ගේ බෙල්ල කපනවා. අම්මට මේක දැකලා කෑ ගැහෙනවා. අම්මගේ කෑ ගැහෙල මෙයාලගේ ගේ ළඟින් යන අර නලා විකුණන වෙලෙන්දට ඇහෙනවා. එයා ඒක මල්ලිකාගේ අම්මගේ කටහඬ කියලා අඳුර ගන්නවා. එයා ගේ ළඟට ඇවිත් මල්ලිකාගේ අම්මගේ නම කියලා කතා කරනවා. ඒත් මෙයාලා උත්තර දෙන්නේ නැහැ. එයාට දොරකඩ ළඟ තියෙන ශ්‍රීනිවාස්ගේ සපත්තු දෙක පෑගෙනවා. මෙයාට මතක් වෙනවා එයාට ගඟ ළඟ හම්බුණ කෙනාගේ සපත්තු දෙක කියලා. මේ වෙලෙන්ද මල්ලිකාගේ තාත්තා කඩේ ළඟ ඇති කියලා හිතාගෙන එයාට මේ ගැන කියන්න යනවා. මල්ලිකාගේ තාත්තා ගෙදරට එනවා. ඒ එද්දිත් වෙන්න ඕන හැමදේම වෙලා. එයා ශ්‍රීනිවාස් ළඟට ගිහින් පුතාගේ නම කියලා හයියෙන් අඬනවා. මල්ලිකාගේ අම්මට ඒක ඇහෙලා එයා එතනට එනවා. මල්ලිකා වලක් කපන ගමන් ඉන්නේ. එයාත් මේක ඇහෙලා එතනට එනවා. මල්ලිකාගේ තාත්තා එතකොට තමයි කියන්නේ මේ යාළගේ පුතා කියලා. මල්ලිකාට මේක දරා ගන්න බෑ. එයාට කරපු කියපු හැම දෙයක්ම මතක් වෙනවා. මෙයාලා ශ්‍රීනිවාස්ගේ ඩයරි එක බලනවා. මේ දෙන්න පොඩි කාලේ දවසක් මල්ලිකාගේ කොණ්ඩේ කැපුවා කියලා අම්මා ශ්‍රීනිවාස්ට හොඳටම ගහලා. එදා තමයි ශ්‍රීනිවාස් ගෙදරින් ගිහින් තියන්නේ. එයාලා මේ කරපු දේ ගැන ගොඩක් දුක් වෙනවා. මල්ලිකාගේ අම්මා කුස්සියට ගිහින් බත් බෙදාගෙන ඒකට එයාලා හදපු වස කවලම් කරගෙන ඇවිත් ශ්‍රීනිවාස් ළඟට ගිහින් කනවා. මල්ලිකා එයාගේ තාත්තත් ඒ වස කලවම් කරපු බත් කනවා. කාලා මෙයාලා ශ්‍රීනිවාස් ළඟම නිදා ගන්නවා. මල්ලිකාගේ තාත්තා ගෙදර තියෙන ඔක්කොම පුළුන් ටික මෙයාලා ගැංගුවට දාලා කුප්පි ලාම්පුව අරගෙන ඒ පුළුන් ගොඩවට දානවා. එක තප්පරයක් යන්න කලින් මෙයාලත් එක්කම මුළු ගේම ගිනි ගන්නවා. අර වෙලෙන්ද කඩේ අයට කියලා එයාලවත් එක්කගෙන එනවා. ඒත් කිසි කෙනෙක්ට බේර ගන්න බැරි විදිහට මුළු ගේම ගිනි අරගෙන. ශ්‍රීනිවාස් ගමට ආව පළවෙනි දවසේම යා කවුද කියලා ගෙදර අයට නොකිය ඉඳලා තියෙන්නේ එක රැයක් ආගන්තුකෙක් විදිහට යාගේ ගෙදරම ඉන්න පොඩි කාලේ ඉඳලා යාට තිබුණ ආසාවක් නිසා. ඒත් එයා මෙහෙ නැවතුණාට පස්සේ මල්ලිකාට එයා ගැන කැමැත්තක් ඇති වෙලා කියලා ශ්‍රීනිවාස්ට තේරිලා. ඒ නිසා ආගන්තුකෙක් විදියට ආපු එයා ආගන්තුකෙක් විදියටම මෙහි ඉඳලා එයාගේ සල්ලි රත්තරන් බඩුවේ හැමදේම මෙහෙ දහලා පහුවදා උදෙන්ම ආගන්තුකෙක් විදියටම මෙහෙන් පිට වෙන්න හිතාගෙන ඉඳලා තියෙනවා. ඒත් අවසානයේ එයාගේ ආසාවම එයාගේ මරණයට හේතුවක් වුණා. සල්ලි වලට තියෙන දැඩි තණ්හාව නිසාම අම්මටයි තාත්තටයි එයාලගේ පුතාවත් මල්ලිකාට එයාගේ එකම සහෝදරයවත් නැති වෙනවා. මං හිතනවා අපිටත් මේ කතාව අපේ ජීවිතවලට හොඳ ආදර්ශයක් කරගන්න පුළුවන් වෙයි කියලා. තවත් මේ වගේ අලුත් මූවි එකකින් ඔයාලව මුණ ගැහෙන්නම්. එතකන් හැමෝටම සුබ දවසක්.